පහුගිය රනිල් මෛත්‍රී ආණ්ඩුව මැතිවරණ කාල සීමාවේ තුල කැබිනට් මණ්ඩලයේ තුල මේ MCC ගිවිසුම අසං කිරීම පිළිබඳ එකගතාවයක් ඇති කරගත්තා කැබිනට් තීන්දුවක් ගත්තා. බොහෝ අය මේක හඳුන්වනවා ඒක ස්වාධීන ආයතනයක් කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි විදිහට පත් වෙන්නේ සෝන් කෑන් ක්‍රොස් කියන පුද්ගලයා. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ උපදේශකයා තමයි කෑන් ක්‍රොස් කියලා කියන්නේ. ඉතා පැහැදිලිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උමනාව මත පිහිටවපු ආයතනයක් තමයි මේ MCC ආයතනය කියලා කියන්නේ. අපේ ලංකාවේ මෙය ක්‍රියාත්මක කරන්න 2016 ආරම්භ වුණා. MCC ආධාරය ලබා දීමේදී සලකා බලන නිර්ණායක සාමාන්‍ය වශයෙන් ගත්තොත් 18ක් තියෙනවා. ඒ නිර්ණායකයන්ට අනුකූල නම් පමණයි මේ මුදල් ලබා දෙන්නේ. ඔවුන්ගේ යටි අරමුණක් තියෙනවා. ඒ යටි අරමුණ එක පැත්තකින් ආසියානු කලාපය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ උමනාව. එනිසා දේශපාලන අර්ථයෙන් ගත්තොත් මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු එකක්. අපි දකිනවා දේශපාලන අර්ථයෙන් ඉතා පැහැදිලිව මේක අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම ආර්ථික ස්වෛරත්වයට තර්ජනයක්. මේ ගිවිසුම වහාම හකුලා ගත යුතුයි. ඒ වගේම මීට පෙරාතුව අස්සම් කරපු එක්සා ගිවිසුම් සෝපා එකඟතාවයන් පවා රටේ ආරක්ෂාවට හානි කර දේවල් ඒවෙන් පවා ඉවත් විය යුතුයි කියන ස්ථාවරය තමයි අපේ ස්ථාවරය.